මොකද ගොඩාක් අපි පාවිච්චි කරන හැම perfume එකටම ඒකත් එක්ක ගැළපෙනම perfume lotion එක අපිට හම්බෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මම කරන්නේ ගොඩක් වෙලාවට සුවඳ අඩු body butter එකක් එහෙම නැත්නම් body lotion එකක් පාවිච්චි කරලා perfume එක apply කරන එක. ඉතින් ඔයාට පුළුවන් වුණා Vaseline පාවිච්චි කරන්න. මොකද Vaseline කියන්නේ ගොඩාක් වෙලාවට skin එකේ තේ ගතිය රැක ගන්න පුළුවන් විදිහේ product එකක්. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් skin එකේ Vaseline apply කරලා ඊට පස්සේ perfume apply කරන්න. Perfume එක spray කරන තැන් ගැනත් අපි විශේෂයෙන්ම අවධානයක් දෙන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට අපි ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි අපේ මුළු ඇඳුමටම perfume එක spray කරන එක. ඉතින් ඇත්තටම මේකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට දාඩිය දැම්මම perfume එකේ smell එක තනි කරම වෙනස් වෙනවා. ඒ වගේම අපේ ඇඳුමේ ඒ material එකට ගොඩක් වෙලාවට ඒ perfume එක ගැලපෙන්නේ නැති ඒ වගේ දේවල් එක කොහොමත් ඒ සුවඳ වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා perfume එකක් apply කරනකොට නිවැරදි තැන් ගැනත් අපි විශේෂයෙන්ම අවධානයක් දෙන්න ඕනේ. Perfume එකක් spray කරනකොට අත්වල එතකොට වැලමිට ඇතුල් පැත්තේ කන දෙපැත්තේ එතකොට උරහිස් වල ඒ වගේම ඔයාලට පුළුවන් දණහිස් වල ඇතුල් පැත්තේ ඒ වගේම කකුල් වලත් perfume එක apply කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ image එකේ තියෙන විදිහට ඔයාලට perfume apply කරන්න පුළුවන්. ඒ වගේම ඔන්න ඔයා boy කෙනෙක් නම් ඔයාලට පුළුවන් perfume එක spray කරනකොට පපුවේ ඒ වගේම බෙල්ලේ perfume එක spray කරන්න. ඉතින් මට දැනෙන විදිහට perfume එක smell එක ගොඩක් හොඳින්ම දැනෙන්නේ අපේ මේ wrist එකේ. හැබැයි ඉතින් ඔයා perfume එක wrist එකට apply කරනකොට මෙන්න මේ විදිහට spray කරලා ඊට පස්සේ මේ සුවඳ හොඳට blend කරගන්න මෙන්න මේ විදිහට ඔයා අතුල්ලනවා නම් එහෙම ඒ සුවඳ වැඩි වෙලාවක් තියෙන්නේ වගේම ගොඩක් වෙලාට ඒ සුවඳ වෙනස් වෙන්න බලනවා. ඉතින් ඒ නිසා හොඳම දේ ටිකක් ඈතට වෙන perfume එක spray කරලා එහෙම අතුල්ලන්න නැතුව ඒ විදිහටම ඒක ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න දෙන්න. පර්ෆියුම් එකක් ස්කින් එකට ස්ප්‍රේ කරාම හොඳට සුවඳෙනවා වගේම අපේ කොණ්ඩෙත් ටිකක් සුවඳට තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපේ ස්කැල්ප් එකත් ගොඩක් වෙලාවට අපි එළියට ගියාම දාඩියට ඒ වගේම අවුවට අපේ ලංකාවේ තියෙන රසනෙත් එක්ක ටිකක් අපේ කොණ්ඩේ තියෙන සුවඳත් නැති වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බ්‍රෂ් එකට perfume එක spray කරලා ඊට පස්සේ ඔයාගේ hair එක පීරන්න. හැබැයි ඉතින් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මොකද ගොඩක් අය hair එකට කෙලින්ම perfume එක spray කරනවා. ඉතින් ඒ විදිහට එහෙම කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට ඔයාට තියෙන damage hair එකක් නම් විශේෂයෙන් දැන් මම වගේ chemical එකක් පාවිච්චි කරපු hair එකක් නම් ඔයාට තියෙන ඔයාගේ hair එක damage වෙන්න පුළුවන්. මොකද perfume වල alcohol අන්තර්ගත වෙලා තියෙන නිසා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම brush එකට ටිකක් ඈතට වෙන්න perfume එක spray කරලා තප්පර 10ක් විතර ගියාට පස්සේ hair එක පීරන්න. දවසම සුවඳටින් නම් ඔයාට සිද්ධ වෙන ඔයා පාවිච්චි කරන perfume එක reapply කරන්න. ඉතින් ඒකට ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන perfume එකම අරන් යන්න. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට perfume එකත් එක්ක ඒ perfume එකේම පුංචි mini perfume එකක් එනවා. ඉතින් ඒක ඔයාට තියාගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් ගොඩක් අය කරනවා cotton bud එකට perfume එක apply කරලා ඒක sealing bag එකකට දාලා තියාගන්න එක. ඉතින් එහෙම අරන් තියලා ඔයාට පුළුවන් නැවතත් perfume එක reapply කරන්න. මුලින්ම මම වෙට් ටිෂුවකින් perfume එක ස්ප්‍රේ කරන තැන හොඳට ක්ලීන් කරනවා. මොකද දාඩිය, කුණුදුවිලි, තෙල් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මං ගාව නිතරම තියෙන මොයිස්චරයිසර් ක්‍රීම් එක ඇප්ලයි කරනවා. දැන් තියෙන්නේ perfume එක ස්ප්‍රේ කරන්න.
තමයි ඔයා පාවිච්චි කරන perfume එකේ සුවඳට ගැළපෙන විදියට body wash එක සහ moisturizer එක පාවිච්චි කරන්න. මොකද උදාහරණයක් විදියට අරගත්තොත් හිතන්නකො ඔයා fruity smell එකක් තියෙන body wash එකක් පාවිච්චි කරා කියලා. ඒත් එක්කම ඔයා floral smell එකක් තියෙන perfume එකක් පාවිච්චි කරොත් ඒක එහෙම ගොඩක් වෙලාවට ඒ දෙක ගැළපෙන්නේ නැති අවස්ථාව ඕන තරම් ඉනවා. ඉතින් ඒ නිසා වඩාත්ම හොඳයි මේ හැම දෙයක්ම එකම සුවඳකින් වගේ යන විදිහට තෝරලා අරගන්න එක. එවකින් තමයි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෝ ලේසියට perfume එක bathroom එකේ හිම නැත්තම් dressing table එකේ තියලා තියන්නේ. ඉතින් හිම කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට humidity එක සහ හිරේලිය නිසා perfume එකේ තියෙන smell එක තනිකරම නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳම දේ perfume එක හොඳ cool place එක cover වෙන විදිහ cool place එක තියලා තියෙන එක. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් හොඳ tinted perfume එකක් පාවිච්චි කරන්න. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ලංකාවේ ලේසියෙන් මර ගන්න පුළුවන් හොඳ quality perfume එකක් පාවිච්චි කරන්න. එකක් තමයි La Signore කේ රම්බරි perfume එක. ඒ වගේම ඔයාලට පුළුවන් La Signore Miscellaneous කියන perfume එකක් පාවිච්චි කරන්න. La Signore perfume දෙකෙන් මම කැමති perfume එක තමයි මෙන්න මේ රම්බරි perfume එක. මේක හරිම soft floral smell එකක් තියෙන perfume එකක්. මේක ඉවුද perfume කියන ගණයට තමයි අයිති වෙන්නේ. ඒ වගේම මේක ඔයාට ඩේලි යූස් කරන්න පුළුවන් හොඳම පර්ෆියුම් එකක්. ඉතින් මේක අර මම මුලින් කිව්වා වගේ ටින්ටඩ් බොටල් එක ගෙන නිසා ඔයාට ඕන ඩේලි යනකොට එනිට අරගෙන යන්න ඕන පුළුවන් පර්ෆියුම් එකක්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් වැදගත් වෙනවා මේ පර්ෆියුම් බොටල් ෂේක් වෙන්න දෙන්න එපා. මොකද එතකොට මේ පර්ෆියුම් බොටල් වල තියෙන ෆෝමියුලා එක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා එහෙම ෂේක් වෙන්න දෙන්න නැතුව ඔයාට පුළුවන් මේක ඩේ ටයිම් එකට පාවිච්චි කරන්න. ඉතින් රම්බරි පර්ෆියුම් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරොත් මේකේ ටොප් නොට් එකේ තියෙනවා pink pepper, pear, red currant, ඒ වගේම මිඩල් නොට් එකේ fiony, jasmine, ඒ වගේම බේස් නොට් එක විදිහට තියෙනවා musk, tonka beans වගේම wood notes. ඒ වගේම ආයෙත් පුළුවන් ඉවිනිං ෆන්ක්ෂන්ස් වලට, පාටිස් වලට පාවිච්චි කරන්න La Signore එකේ miscellaneous perfume එක. ඉතින් මේකත් හරිම ඩීසන්ට් ස්මෙල් එකක් තියෙන ඉවිනිං ටයිම් එකටම ගැළපෙන perfume එකක්. ඉතින් ඇත්තටම මම perfume තෝරගන්නකොට ගොඩක් වෙලාවට පරිස්සම් වෙනවා. මොකද මට හැම ස්මෙල් එකක් වගේ පාවිච්චි කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට හෙවි ස්මෙල් එකක් තියෙන perfumes එහෙම මට හරිම අමාරු පාවිච්චි කරන්න. ගොඩක් ලාට මම ස්මෙල් වලට සෙන්සිටිව් නිසා. ඉතින් ඒකත් එක බලනකොට මේ පර්ෆියුම්ස් දෙකම මට හොඳටම මැච් වෙනවා මම කැමති විදිහට ස්මෙල් දෙකක්. ඉතින් මේ පර්ෆියුම් එකත් ඉන්දේ පර්ෆියුම් ගණයට අයිති වෙන එකක්. ඒත් එක්කම ටින්ටඩ් බොටල් එකක් එකේ ඉන්නේ. ඉතින් මේ පර්ෆියුම් දෙකේම 100 ml තියෙනවා. ඉතින් මේ දෙකම ෆෝමියුලේට් කරලා තියෙන්නේ ෆ්‍රාන්ස් වලින්. ඉතින් ඒ නිසා ලෝකල් ප්‍රොඩක්ට් එකක් වගේ ටිකක් අර එකම විදිහේ රේන්ජ් එක තියෙන සුවඳවල ටිකක් නෙමෙයි. ටිකක් අර අපි බ්‍රෑන්ඩඩ් ගණේ පර්ෆියුම් කියන්නේ අනේ බ්‍රෑන්ඩඩ් ගණේ පර්ෆියුම් වලට අයිති වෙන විදිහේ හරිම හොඳ සුවඳක් තියෙන්නේ. ඉතින් La Signore miscellaneous perfume එකේ ingredient ගැන කතා කරොත් මේකේ top note එක විදිහට තියෙනවා orange, bergamot, lemon, ඒ වගේම middle note එකේ තියෙනවා rose and jasmine මගේ favorite. එතකොට base note එක විදිහට තියෙන vanilla, tonka beans සහ patchouli. ඉතින් ඇත්තටම ලංකාවේ තියෙන perfume එක බලනකොට අර branded තත්වයේ perfume එක තියෙන ඕන හැම qualification එකක්ම මේ perfume එකට තියෙන නිසා ඔයාලට quality perfume එකක් විදියට මේක දවසම සුවඳට ඉන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ video එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් video එකක්ම බලන්න මගේ YouTube channel එකත් subscribe වෙන්න. ඒත් එක්කම තියෙන bell icon එකත් click කරොත් ඔයාලට පුළුවන් මම video එකක් upload කරපු ගමන් ඒකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් සතියන්ත වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් වෙනකන් ගිහින් එන්න. බයි.